ගැළපෙන ආයෝජන මොනවද කියලා. දැන් මම දරුවන්ට කියා දීලා තියෙනවා දෛනිකව මුදල් ඉතුරුමක් සිදු කරන්නට ක්‍රමවේදයක්. ඒකෙදි අපි කතා කරේ දවසකට රුපියල් 300කට වඩා මුදල් ඉතුරුමක් සිදු කරන්න කියලා. එතකොට මේ දවසකට අපි රුපියල් 300කට වඩා කරන ඉතුරුම එකතු කරලා ඒක සාමාන්‍ය අගයකටපත් වුනහම ඒක සේවිංස් account එකක අපි එකතු කරන්න පටන් ගන්නවා. ඒකෙනුත් අපි සැලකිය යුතු මුදලක් එකතු වුණාට පස්සේ ඒක අපි ආයෝජනයකට යොදවනවා. එතකොට මේකෙදි මම තව ඉතුරුමක් හොඳ ස්මාර්ට් සේවින් එකක් විදිහට අපිට කරන්නට හැකියාව තියෙන ක්‍රමවේදයක් කියලා දුන්නා. ඒක තමයි මනී මාකට් account එක. එතකොට මනී මාකට් account එකේ Tamanගේ අපි හිතමු සතියක් පුරාවට රුපියල් 300ට වඩා අපි හිතමු හැමදාම රුපියල් 1000ක් හැම දවසකම අපි ඉතුරු කරනවා නම් ඒ රුපියල් 1000 පහ ඒ කියන්නේ 5000ක් ඒක සාමාන්‍ය සේවිස් account එක ඉතුරු කරනවට වඩා වැඩි පොලියක් ලැබෙන සාමාන්‍ය සැලකිය යුතු මුදලක් අපි එකතු කරගන්නකම් වැඩි පොලියක් ලැබෙන්න හොඳම සේවිංස් account එක විදිහට මම ඔයගලන්ට යෝජනා කරා money market account එක. එතකොට ඒකෙත් money market account plans විවිධ බැංකුවල විවිධ විදිහට තියෙනවා. හැබැයි අඩු මුදල් ප්‍රමාණයකින් ඒ අවශ්‍ය කරන පොලි අනුපාතිකය ලබා දීම සිදු කරනවා commercial bank එකේ. ඒක නිසා commercial bank එකේ money market account එකක් open කරන එක තමයි සුදුසුම කියලා මම දරුවන්ට කිව්වේ. ඒකට money market account එක තියෙන හොඳකම තමයි අපිට අවශ්‍ය ඕනම වෙලාවකදී අපේ මුදල් ලබා ගන්න පුළුවන්. ඒගොල්ලෝ සතියෙන් සතියට තමයි පොලිය ගණනය කිරීම කරන්නේ. එතකොට සතියෙන් සතියට පොලිය ගණනය කිරීමක් සිදු වෙන නිසා අපිට දවස් කීපයකට ඒ මුදල තිබුණත් අපිට ඒ අවශ්‍ය කරන මුදල ලබා ගන්න පුළුවන්. ඒක තමයි අපේ සාමාන්‍ය ඉතුරුම් සැලසුම වෙලා තිබුණේ. ඉතින් දැන් මේ ඉතුරුම් සැලසුමෙන් ඔගොල්ලෝ වෙනස් වෙන්න එපා. ඒක තමයි පළවෙනි දේ දෛනිකව සිදු කරන අපි දෛනිකව සිදු කරන මුදල් ඉතුරුම ඒ විදිහටම පවත්වාගෙන යන්න ඒක පුළුවන් තරම් වැඩි කරගන්න දරුවෝ කටයුතු කරන්න ඕනේ. පළවෙනි දේ ඒක. මම මේ කතා කරන්නේ භෞතික සැලැස්මවල් පිළිබඳව. දැන් මුදල් ලබා ගැනීම සහ මුදල් ඉතුරු කිරීමේදී භෞතික සහ ආධ්‍යාත්මික සැලසුම් දෙකක් තියෙනවා. මම මේ දැන් කතා කරන්නේ භෞතිකව තමන් තමන්ව හසුරුවා ගන්නට ඕනි ක්‍රමවේදය ගැන. ඉතින් ඒ වගේම භෞතිකව තමන් හසුරුවා ගැනීමේ ක්‍රමවේදයට සමගාමීව ආධ්‍යාත්මිකව ශක්තිය ආකර්ෂණය කරමින් නිවැරදිව මුදල් ආකර්ෂණයට අවශ්‍ය කරන ශක්තිය තුළ බලපැවැත්වෙන්නටත් ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය කරන උද්දීපනය ලබා ගන්න තමයි මම දරුවන්ට රොබරෝසියා මලක් මනි මොටිවේෂනල් නවල් එක දීලා තියෙන්නේ. ඒ වගේම මේ මුදල් ආකර්ෂණය සිදු වෙන්නට නම් ඉහළ ශක්තියෙන් බලගැන්වුණු වටපිටාවක භෞතික පරිසරයක ශක්ති පරිසරයක දරුවෝ ජීවත් වෙන්න ඕන. ඒ නිසා තමයි දරුවන්ට ආශිර්වාද කොළඳුම් වටවරුව ලබා දීලා තියෙන්නේ. එතකොට මේ දෙකෙන්ම නිවැරදිව බලගැන්වෙමින් ඒ අවශ්‍ය කරන ආධ්‍යාත්මික උද්දීපනය ලබා ගනිමින් කටයුතු කරන දරුවන්ට මුදල් ඉතුරු කිරීම බොහොම පහසුයි. ඒක පේජ් එකට ගිහිල්ලා බලන්න මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ශාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට ගිහිල්ලා පහළට ගිහිල්ලා බලන්න මේ රොබරෝසියා මලක් මනි මොටිවේෂනල් නවල් එක බලන දරුවන් හරිම යහුසුලුව මුදල් ඉතුරුමට යොමු වෙලා තියෙනවා. එතකොට මේ තමන් ඉතුරු කරගත්ත මුදල් නිවැරදිව හසුරවන්න අපි දැනගන්නට ඕන. ඉතින් එතකොට අපි කෙටි කාලීන මුදල් හැසිරුමක් විදියට තමයි මම දරුවන්ට මනී මාකට් account එක පිළිබඳව කියා දුන්නේ. ඒක දීර්ඝ කාලීන මුදල් හැසිරුමක් නෙමෙයි. ඒ කියන්නේ මුදල් හැසිරවීමක් නෙමෙයි. දීර්ඝ කාලීන මුදල් හැසිරවීමක් විදියට අපිට ඒක පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට බලපාන ප්‍රධාන හේතුව තමයි මේ මනි මාකට් account එකේ ලැබෙන පොලි අනුපාතිකයේ සත්‍යපතා වෙනස් වෙනවා. පැහැදිලිද?
සතිපතා වෙනස් වෙනවා. එතකොට ගිය පාර කමර්ෂල් බැංක් එක ලබා දෙලා තිබුණේ 10%ක පොලි අනුපාතිකයක්. ඒක මේ වෙනකොට 9%ට බැහැලා තියෙනවා. ඒ වගේ පොලි අනුපාතිකය සතිපතා වෙනස් වෙනවා. ඒක නිසා අපි ඊට වඩා වැදගත් මුදල් ආයෝජන ක්‍රමවලට මේ කාලය තුලදී අපිට කරන්න පුළුවන් හොඳම ආයෝජන ක්‍රමවලට යන්නට ඕනේ. එතකොට අද කියලා දෙනවා මම දරුවන්ට මොනවද මේ කාලයට ඔබින හොඳම ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස්. එහෙම නැත්නම් මුදල් ආයෝජන ක්‍රම මොනවද කියලා. දැන් දරුවෝ දන්නවා ජනවාරි 1 වෙනිදා ඉඳලා 2024 ජනවාරි 1 වෙනිදා ඉඳලා වැට් එකක් එනවා. එතකොට වැට් එකත් එක්කලා බාණ්ඩවල මිල, සේවාවන්වල මිල ටිකක් ඉහළ යනවා. එතකොට ඒකට සමගාමීව කල්පනා කරලා මම දරුවන්ට පුංචි ප්ලෑන් එකක් ඉදිරිපත් කරනවා. තමන්ට නිවැරදිව තමන්ගේ ජීවිතයට තමන් දුක් මහන්සියෙන් නේද අපි දුක් මහන්සියෙන් කටයුතු කරලා උපයගත්ත මුදල්. ඒ උපයගත්ත මුදල නිවැරදිව ආයෝජනය කරන්න මම යෝජනාව පොඩි පුංචි ප්ලෑන් එකක් දරුවන්ට ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. මේක දරුවනුත් හිතලා බලලා කල්පනා කරලා මේ විදිහේ ප්ලෑන් එකට යොමු වෙනවා නම් හොඳයි කියලා මම දරුවන්ට මතක් කරනවා. එතකොට පළවෙනි දේ තමයි ඉස්සර තිබුණු ෆික්ස් ඩිපොසිට් රේට්ස් දැන් කොහොම වෙනස් වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් වැඩිම ෆික්ස් ඩිපොසිට් රේට් එක විදිහට 11.5ක් වගේ තමයි තියෙන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් 10න් 15 ෆික්ස් ඩිපොසිට් රේට් එකට කවදාකවත් යන්න දෙපා ඒක තේරුමක් නැහැ. සාමාන්‍යයෙන් ෆික්ස් ඩිපොසිට් රේට් එකක් තියෙන්නේ 10න් උඩ. ඒ අගේ නැත්තම් ෆික්ස් ඩිපොසිට් රේට් එක තේරුමක් ඇති වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට එහෙම තත්වයක් තුල අපි මොනවද අරගන්න ඕනේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස්. ඒක ගැන අපි අද කතා කරමු. ඊට පළවෙනි දේ තමයි දැන් මං කියවනේ අපි භෞතිකව නිවැරදිව මුදල් ආයෝජනය කරන්නට බලකැන්වෙන්නට ඕනේ. ඒ වගේම මුදල් කියලා කියන්නේ ශක්තියක්. මේ මුදල් ශක්තිය තමන් වෙතට බලපවත්වන්නට අවශ්‍ය කරන ආධ්‍යාත්මික පරිසරය තුළ අපි බලගැන්විලා ඉන්නට ඕන. එතකොට සාමාන්‍යයෙන් මුදල් ආකර්ෂණය සෞභාග්‍ය ශක්තිය තමන් වෙතට ආකර්ෂණය කිරීමට අවශ්‍ය වෙන භාවය තුළ ප්‍රබලම දේ තමයි තමන් ඉතාම සැනසීමෙන් සුවතාවයෙන් බොහොම නිරවුල්ව ජීවත් වීම. එතකොට මේ සිම්පල් ලයිෆ් කියන එකේ තේරුම සරල ජීවිතය කියන එකේ තේරුම අපි මේ අර දුප්පත්ව ජීවත් වෙනවා කියන එක නෙමෙයි. සරලව ජීවත් වෙනවා කියලා කියන්නේ තමන්ගේ හිතට ලොකු බරක් නැතුව තමන්ගේ හිතට ලොකු රාමු ගොඩාක් ඇතුලේ හිර වෙන්නේ නැතුව ජීවත් වෙන එකට තමයි මේ අපි සරල ජීවිතයක් කියලා කියන්නේ. අපිට සරල ජීවිතයක් ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් නම් දරුවෝ හොඳට මතක තියාගන්න මේ මුදල් ආකර්ෂණය කිරීමේ බලය තාම ප්‍රබලව වැඩි වෙනවා. එතකොට ඒ නිසා දැන් අපි අපේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක ආධ්‍යාත්මිකව තමන් වෙතට ප්‍රබල මුදල් ආකර්ෂණයේ සිදුවෙන විදිහට සකස් කරගන්නට ඕනේ. ඒක නිසා අද මේ කියා දෙන සියලුම පොයින්ට්ස් එහෙම නැත්නම් ටිප්ස් හැම එකක්ම මේ හැම ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් ඇතුළෙම තියෙන්නේ මෙන්න මේ ශක්තිමය පදනම. ඒකට අනුව තමයි අපි අපේ ජීවිතය මේ වෙලාවේදී අපේ කටයුතු මේ වෙලාවේදී ප්ලෑන් කරගන්න ඕනේ. දැන් මම කිව්වනේ ඉස්සරහට එන්නේ බදු වැඩි වෙන කාලයක්. එතකොට වැට් එක වැඩි වෙනවා. ඒකත් එක්කලා පළවෙනි දේ අපි ඉපෙයින් කරලා හැමතිස්සෙම කරන්න ඕනේ දේ තමයි අපේ ජීවිතය පහසු කරගන්න එක. ජීවිතය පහසු කරගන්නවා කියලා කියන්නේ වගකීම් වැඩි කරගන්නවා කියන එක නෙමෙයි. වගකීම් පුළුවන් තරම් අඩු කරගන්නවා කියන එක. ඊළඟට අපිට යම්කිසි දේවල් තියෙනවා නම් ඒවයි කල්පනාත්ම වැඩි වෙන විදිහට අපි උපක්‍රමශීලීව කටයුතු කරනවා කියන එක. කල්පවැත්ම වැඩි වෙන තීරණ ගන්නට ඕනේ, වගකීම් අඩු වෙන
තීරණ ගන්නට ඕනේ තමන්ට ජීවිතේ පහසු වෙන මනස නිරවුල්ව තියා ගන්න පුළුවන් තීරණ ගන්නට ඕනේ. එතකොට මෙන්න මේ concept එක ඇතුලේ තමයි next level investment plan සියල්ලම අපි හදා ගන්න ඕනේ. මම හිතනවා දරුවන්ට මම මේ කියන එක පැහැදිලි කියලා. එතකොට කොහොමද මේ next level investment plans වලට අපි යන්නේ? එතෙන්දී හොඳට මතක තියාගන්න අපි අපේ ගෙදර කියලා ගමු. අපේ ගෙදර අපිට ගොඩාක් උයන්ද අපි ගමු සාමාන්‍ය ගෘහණියක් නම් ගොඩක් උයන්න කාලය ගන්නවා. දැන් ඉස්සර අපි දන්නවා සාමාන්‍ය ගෘහණියක් ගොඩාක් වෙලාව ගත විවිධ දේවල් වලට ගොඩාක් වෙලාව ගත්තා. ඒකෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප වුණේ මොකටද? උයන්දම විතරයි. එතකොට මෙන්න මේකට ගත වෙන කාලය අඩු කරන්න වගකීම් අඩු විදියට. ඒක හරිම ස්මාර්ට් ප්ලෑන් එකක් වෙන්නට ඕනේ. ඒ කියන්නේ වගකීම් අඩු වෙනවා කියන්නේ සංකීර්ණ උපකරණ භාවිතය අවම කර ගන්නට ඕනේ. අපි සංකීර්ණ උපකරණයක් අපිටම ලොකු සෝෆා එකක් මම මීට කලිනුත් කිව්වා. ලොකු සෝෆා එකක් ගෙන තියාගත්තත් ඔය සෝෆා එක පිරිසිදු කරන්න කාලයක් යනවා. ඔය සෝෆා එකේ තමන්ගේ නිවස හොඳටම ඇහිරෙනවා. ශක්තිය අවම වෙනවා. මේ වගේ දේවල් නිමේ අරගන්නේ. අපි හිතමු අවන් එකක් තියෙනවා, එයර් ෆ්‍රයර් එකක් තියෙනවා. දෙකම භාවිතා කිරීම සුදුසු දෙයක් නෙමේ. දෙකම භාවිතා කරන්න තීරණ ගැනීම සුදුසු දෙයක් නෙමේ. අවන් එක තියෙනවා. දැන් අවන් එකේ අපිට අවශ්‍ය දේවල් ටික එයර් ෆ්‍රයර් එකේ කරන දේවල් ටික අවන් එකේ කරන්න පුළුවන්. ඒත් අපිට බඩු මුට්ටු දකින දේ කොහොම ගොඩ ගහගන්න එක නෙමේ කරන්න ඕනේ. තමන්ගේ වැඩ ටික බොහොම පහසු වෙන විදිහට අවශ්‍ය දේවල් ටික ලබා ගැනීම විතරයි කරන්න ඕනේ. ඒත් මෙන්න මේ විදිහට සරලව වැඩ පහසු කරගන්නට පුළුවන් දේවල් වලට තමන්ගේ මුදල් ආයෝජනය කිරීම, තමන්ගේ මුදල් යෙදවීම යහපත් ආයෝජනයක් මේ කාලෙදි. මොකද භාණ්ඩවල බිල වැඩි වෙනවා. ඒක නිසා තමන්ට සරලව වගකීමෙන්, ඒ කියන්නේ ලොකු වගකීමක් අපි යොදවන්නේ නැතුව අපිට සැනසීමෙන් සරලව ජීවත් වෙන්නට අවශ්‍ය වෙන විදිහට භාණ්ඩ ලබා ගැනීමට කටයුතු කරන්නට ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රෙදි සෝදන යන්ත්‍රය. දැන් අපි සාමාන්‍යයෙන් අපි අතේ රෙදි ටික හොදන්න යනවා නම් එහෙම ගොඩාක් වෙලා යනවා. හැබැයි අපිට රෙදි සෝදන යන්ත්‍රයක් මගින් අපිට ඒ වෙලාව ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන්. අපිට වෙහෙස මහන්සි වෙන එක ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමන්ට ඒක නඩත්තු වියදම් ගොඩාක් අඩු වෙන විදිහට, කල්පැවැත්ම වැඩි වෙන විදිහට කටයුත්තක් සකස් කිරීම හොඳ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි හිතමු හැමතිස්සෙම ගෙදර තිබෙන තැනක් තියෙනවා. හැමතිස්සෙම ඒ තැන ගෙදර තිබෙනවා. ඒක තමන්ගේ හිතට හරීම කරදරයි. මෙන්න මේ වගේ දෙයක් පිළිසකර කර ගැනීම මේ ජනවාරි පළවෙනිදාට කලින් සිදු කරන්නට හොඳම ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් මම මේ කියන්නේ. ඒ වගේ තැනක් පිළිසකර කරගන්න එකත් ඇත්තටම හොඳ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක්. එතකොට තමන්ගේ මුදල් ඒ වගේ තමන්ගේ හිතේ තියෙන ව්‍යාකූලත්වය නැති වෙන විදිහට, මම කියන්නේ ඔක්කොම සම්පූර්ණ මුදලම නෙමේ, සාමාන්‍ය තමන්ට දැරිය හැකි මුදල් ප්‍රමාණය ඒ වගේ දෙයකට යොමු කිරීම ගැටලුවක් නෑ. මොකද තව කල්යන්නේයන්ද ඒවයි මිල වැඩි වෙනවා. එතකොට තමන්ට දැනෙන පීඩාකාරී බව වැඩි වෙන්න පුළුවන්. එතකොට පීඩනය අඩු වෙන විදිහට තමන්ව බලපවත්වා ගන්නට තමන්ගේ මුදල් ඒ විදිහට යෙදවීම ඇත්තටම මේ කාලේ හැටියට හොඳ ආයෝජනයක් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට ඊළඟ ආයෝජන ක්‍රමය තමයි, මේක ඉතාම හොඳින් තේරුම් ගන්නට ඕනේ. දැන් අපි හැම වෙලාවෙම අපි රඳා පවතින්නේ අපේ වැටුප මත. අපි කොහේ හරි තැනක, කොහේ හරි ආයතනයක අපි හැමතිස්සෙම මොනවා හරි ජොබ් එකක් හොයාගෙනනේ රැකියාවක් කරන්නේ. ඒ රැකියාව කරනකොට අපි ආයතනයේ තියෙන නීති පද්ධතිය තුළට හිර වෙනවා. අපිට හරියට වෙලාවට යන්නට ඕනේ. අපි හරියට අර කද කියන්නේ සාමාන්‍යයෙන් අපි මැෂින් එකක් වගේ වැඩ කරන්නේ නේද? එතකොට එතනින් අපේ හිත ප්‍රබලව ව්‍යාකූල වෙනවා. අපිට අවශ්‍ය විදියට නිමේ එතෙන්දි වෙන්නේ. ඒකෙදි අපි ආයතනයට අනුව තමයි කටයුතු කරන්නට වෙන්නේ. එතකොට අපේ හිත ව්‍යාකූල වෙනවා.
ඒක එක්තරා විදිහක රාමුවක් ඇතුළේ හිරවීමක්. එතකොට මේ කාලෙදි තමයි මේ කාලය තමයි හොඳම කාලය තමන්ගෙම කියලා ස්වයං රැකියාවක් පටන් ගන්න. යම් දරුවෙකුට හැකියාව තියෙනවා නම් මේ කාලෙදි තමන්ගෙම කියලා ස්වයං රැකියාවක් පටන් ගන්න. ඒක තමයි මේ කාලෙදි ඔබ කරන හොඳම ඉන්වෙස්ට්මන්ට් එක. එහෙනම් මේකෙදි මතක් කරන්න ඕනි පුංචි දෙයක් තියෙනවා. ස්වයං රැකියාවක් පටන් ගන්නකොට එක එක්කෙනාගේ සාර්ථකත්වයන් දැකලා ඒ ස්වයං රැකියාවම පටන් ගන්නට යන්න එපා. ඒක හරි වැරදි අදහසක්. ඒ කියන්නේ දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් කෑම ව්‍යාපාරයක් කරනවා. එයා ඒ කෑම ව්‍යාපාරය කරලා හොඳට මුදල් ඉපයීම් සිදු කරනවා කියලා. දැන් ඔයාට පේනවා එයා හොඳ කෑම ව්‍යාපාරයක් කරනවා, මටත් කෑම ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා හිතට එනවා. හැබැයි ඔයා කැමති නෑ. සමහර විට ඒකට හිත යොමු කරන්න කැමති නෑ. කෑම හදනකොට ඒන සුවඳ හැමතිස්සෙම විඳගෙන ඉන්න කැමති නෑ. මේ විදිහට ඔයා ඒ කරන දෙයි නිවෙන්නේ නැත්තම්, ඒ කියන්නේ ඔයාගේ හිත තව දුරටත් කම්පණය වෙනවා නම්, කලබලයටපත් වෙනවා නම්, ඒ ඔයා කරන්න හදන සෑම් රැකියාවේ කවදාකවත් ඒක කරන්න එපා. ඒක වැරදි. පැහැදිලිද මං කියන්නේ? ඒ කියන්නේ සමහරු කෑම උයනවා, එයා ඒ කෑම උයන එක තමයි එයාගේ ජීවිතේ එයා නිවෙන ප්‍රබලම තැන. එයා ඒ සුවඳට ආසයි, ඒ කෑම උයන සුවඳට ආසයි, ඒ කෑම හැදෙන විදිය, ඒකේ පාට, ඒව විඳිමින් එයා පුදුමාකාර නිවීමක් ලබනවා. ඒකට ඒ වගේ කෙනෙක්ට තමයි කෑම ව්‍යාපාරය ගැලපෙන්නේ. කියන්නේ නිදි මරාගෙන තමන්ගේ මුළු කාලයම කැප කරලා එයාට කිසිම වෙහෙස මහන්සියක් නැතුව ඒ ව්‍යාපාරය ඇතුලේ යෙදෙන්න පුළුවන් වෙන්නට ඕන. ඒකද තමන්ට තියෙන අන්න එහෙම මොකක් හරි දෙයක්. ඒක අපි එනකොටම අරගෙන එන දෙයක්. තමන්ට තියෙන මොකක් හරි දෙයක්. එක්කෝ කෑම උයනවා වෙන්න පුළුවන්, කේක් හදනවා වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ඇඳුම් බහනවා වෙන්නට පුළුවන්, මල් ගොතනවා වෙන්නට පුළුවන්, මොනවා හරි දෙයක්. තමන්ට තියෙන තමන් පුදුමාකාර විදියට නිවෙන සැනසෙන ක්‍රමයක්. අන්න ඒ ක්‍රමය තමයි තමන් පාවිච්චි කරන්න ඕනේ තමන්ගේ ස්වයං රැකියාව විදියට. එතකොට මේකට අවශ්‍ය කරන ඒ ක්‍රමය තමන් තේරුම් අරගෙන ඒකට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ටික අරගන්නට, එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන තැනක් හදාගන්නට ඕගොල්ලන්ට පුළුවන්. ඔය ඉතුරුම් කරපු මුදල් යෙදවීම කරන්න. ෆික්ස් ඩිපොසිට් එකක් දානවට වඩා ඒක ඇත්තටම හැමදාටම තියෙන හොඳ ආයෝජනයක් කියලා හඳුන්වන්න පුළුවන්. තුන්වෙනි දේ තමයි මම දරුවන්ට නිතරම මතක් කරන දේ, අන්තර්ජාලය හරහා ගොඩාක් දරුවන්ට තමන්ගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක හොයාගන්න පුළුවන්. අන්තර්ජාලය කියලා කියන්නේ ජාත්‍යන්තර වෙළඳපොළට තමන්ව විවර කරන ඇත්තටම රන් දොරටුවක්. ජාත්‍යන්තර වෙළඳපොළට. එතකොට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ ක්‍රම බොහෝමයක් තියෙනවා. අන්තර්ජාලයේ මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවේදී මම දරුවන්ට ඒ පිළිබඳව බොහෝ විස්තර කියලා දීලා තියෙනවා. ඒක ස්වයං අධ්‍යයන පාඨමාලාව දරුවන්ට දැනුම ලබා දෙන්නම මම සකස් කරපු මගේ අවුරුදු 10ක විතර අන්තර්ජාලය හරහා මුදල් ලිපීමේ විවිධාකාර අධ්‍යයනය කරපු සියලුම දැනුම සහ අත්දැකීම් සියල්ල එකතු කරලා ආධ්‍යාත්මිකව ඒක කොහොමද තමන් හසුරවන්නේ කියන එක ගැනත් කියලා දීලා හදපු ඒ සෙල්ෆ් ස්ටඩි කෝස් එක අවශ්‍ය දරුවන්ට ලබා ගන්න පුළුවන්. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක, පේජ් එකට ගිහිල්ලා ඒක ලබා ගන්න අවශ්‍ය දරුවන්ට කටයුතු කරන්න පුළුවන්. ලංකාවේ හිටියත් පිටරට හිටියත් ඒක දරුවන්ට බොහොම පහසුවෙන් අධ්‍යයනය කරන්නට ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ හරහා ඔයගලන්ට හැකියාව තියෙනවා ඔයගලන්ගේ ව්‍යාපාරයට ඉතා හොඳ ඒක බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන්න, ඒකට අවශ්‍ය කරන ඒ ව්‍යාපාරයට අවශ්‍ය කරන හොඳ කස්ටමර් බේස් එකක් ගන්න, ඊළඟට ජාත්‍යන්තර වෙළඳපළට තමන්ව විවර කරගන්න, ඊට අමතරව උගලන්ගේ දැනුම කොයි පරාසයේ තිබුණත් අන්තර්ජාලය හරහා විවිධ වෙබ්සයිට්ස් තියෙනවා උගලන්ගේ තියෙන සියලුම භාණ්ඩවලට වෙළඳ වටිනාකම් ලබා දෙන්න. ඒක නිසා මේකට ඔගලන්ට අනිවාර්යයෙන්ම තේරෙන්න ඕනේ මොකද්ද?
ලැප්ටොප් එකක්. එතකොට තමන් ඉතුරු කරපු මුදල් තියෙනවා නම් අන්තර්ජාලය හරහා තමන්ටම කියලා හොඳ ස්වයං රැකියාවක් පටන් අරගෙන ඒක වැඩි දියුණු කරගන්නට ඉතා හොඳයි මේ කාලයේදී ලැප්ටොප් එකට මුදල් ආයෝජනය කරන එක. ලැප්ටොප් එකට මුදල් ආයෝජනය කරන්න එහෙම බැරි නම් ස්මාර්ට් වර්ගයේ ෆෝන් එකකට හරි දැනුම ලබා ගන්න, දැනුම අධ්‍යයනය කරන්න. දැන් මේ වැඩමුළුවෙන් දැන් මම දරුවන්ට ලබා දීලා තියෙන අන්තර්ජාලයෙන් මුදල් ලිපේ මේ විශ්වාසවන්ත ක්‍රමසහිත පාඨමාලාව ඕනම දරුවෙකුට තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන සමහර දේවල් කරන්න අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් ඕනේ. ලැප්ටොප් එකක් නැතුව කරන්න බෑ. මොකද සමහර ඒවායි රෙජිස්ටර් වෙන්න බෑ. විවිධාකාර ගැටලු ඇති වෙනවා. ඒක නිසා ඒක ඉතාම හොඳයි දරුවන්ට උගන්වන්න හැම දෙයකටම ලැප්ටොප් එකකට තමන්ගේ මුදල් ආයෝජනය කිරීම ඉතාම හොඳයි කියලා මතක් කරනවා. එතකොට ඒ වගේම අනිත් දේ තමයි දැන් මේ ඉස්සරහට එන කාලය තුලදී අපිට එළවලු පළතුරු අනිවාර්යයෙන්ම මිල අධික වෙන්නට හැකියාව තියෙනවා අනිත් ජීවන වියදමත් එක්කලා. එතකොට උගලන්ට හැකියාව තියෙනවා නම් ඉඩකඩ අඩු දරුවන්ට හැකියාව තියෙනවා නම් මොනවා හරි පොට් ක්‍රමයකට පොට්ස් ටිකක් අරගෙන හරි මෙන්න මේ වගේ ක්‍රමයකට පුංචි ගෙවතු වගාවක් සිදු කරන්න අන්න ඒ දේටත් මුදල් ආයෝජනය කිරීම මුදල් යෙදවීම ඉතා හොඳ ආයෝජනයක් විදිහට මම දකිනවා. ඉතින් මම මෙතෙන්දී ඔබලන්ට මතක් කරේ නෑ රත්තරන් මිලදී ගැනීම පිළිබඳව. ස්ථාවර තැන්පතු යෙදවීම පිළිබඳව මතක් කරේ නෑ. ඊට පස්සේ මම ඔබලන්ට මතක් කරේ නැහැ ඉඩම් මිලදී ගැනීම පිළිබඳව. මේවා ඇත්තටම මේ කාලෙදී කරන්න හොඳ ආයෝජන තිබේ. ඒකෙන් තමන්ට ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන බව මතක් කරන්න ඕනේ. මේ කාලෙදී ඒව කළා පළක් නැහැ. හැබැයි උගලන්ට පුළුවන් බුලත් කොටුවක් දාගන්න. ඊළඟට ඕකිඩ් වගාවක් කරන්න. ඒක ඉතාම හොඳයි. මොකද ඕකිඩ් කියලා කියන්නේ ප්‍රබලම සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණය කරන. මම ඒක කියනකොටම 22 දැක්ක ප්‍රබලම සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණය කරන පැලෑටියක්. එතකොට ඒක ව්‍යාපාරයක් විදිහට කරනවා කියන්නේ උගලන්ට හිතා ගන්න බැරි විදිහට දියුණු වෙන්න පුළුවන්. ඉතින් හන්දේ වගේ දෙයකට මුදල් ආයෝජනය කිරීම තමයි ඉතාම හොඳ වෙන්නේ. හැබැයි මුදල් ආයෝජනය කිරීමේදී මතක තියාගන්න තමන් ගාව තියෙන මුදල කොටස් පහකට බෙදලා තමයි ආයෝජනය කරන්න ඕනේ. සම්පූර්ණ මුදල එකකට යොදවන්න එපා. එක වැරදි. තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් අනිවාර්යයෙන්ම යම්කිසි මුදලක් තමන්ගේ ඉතුරුම් වල තියාගන්න. ඒක තමන්ට අවශ්‍ය වේලාවකට ලබා ගන්න තමන් කරදරයකටපත් නොවි ඉන්නට ඒක දරුවන්ට තියාගෙන තමයි අර මම කියපු දේවල් වල තමන්ට හැකි විදියට රුපියල් 5000ක් වෙන්න පුළුවන්, රුපියල් 3000ක් වෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. අන්න ඒ විදියට තමයි ආයෝජනය කිරීම වලට යන්නට ඕනේ. මං හිතනවා දරුවන්ට දැන් පැහැදිලි කියලා. රොබරෝසියා මලක් මනි මොටිවේෂනල් නවල් එකේ ගොඩාක් ක්‍රම තියෙනවා ජීවිතේ නිවැරදිව හසුරවන්නට අවශ්‍ය කරන ක්‍රම. ඒ වගේම එතෙන්දී ආධ්‍යාත්මික උද්දීපනය. මේ සියල්ලටම අවශ්‍ය වෙන්නේ ආධ්‍යාත්මික උද්දීපනය. සමහර දරුවෝ කියනවා මම හරීම කැමති මේ අභ්‍යාස කරන්න, හැබැයි මට මේ අභ්‍යාස කරන්න හිත දෙන්නේ නැහැ. ඇයි ඒ? ඍණ ශක්තිය ගැවසෙනවා. ඒක තමන් ඉන්න පරිසරය හොඳින් බලගන්නවා ගන්නට ඕනේ. ඒ වගේම ඒක විතරක් මදි. හැමදාම රොබරෝසියා මලක් මනි මොටිවේෂනල් නවල් එකේ එක පරිච්ඡේදයක් කියවන්න. මම දරුවන්ට කියපු කියලා තියෙන්නේ ඒකෙන් අර තමන්ට අවශ්‍ය කරන ආධ්‍යාත්මික උද්දීපනය එනවා. මුදල් ඉතුරු කරන්න, තමන් තමන්ව හරියට කළමනාකරණය කරන්න. හැමදාම මම දරුවන්ට මතක් කරලා තියෙන හැමදාම රැට තමන්ගේ හෝම් බැංකින් සිස්ටම් එක හරියට සකස් කරගන්නට ඕනේ. අද මම කීයක් ඉතුරු කරාද ඒක තමන්ගේ හෝම් බැංකින් එකට යොදවන්නට ඕනේ. හෙට මට වියදමට කීයක් මම ගන්න ඕනේද ඒ ටික තමයි යොදවන්න ඕනේ. මේ විදිහට තමන් තමන්ව නිවැරදිව හසුරවන්නට කටයුතු කරන්නට ඕනේ. ඉතින් මේකට අවශ්‍ය කරන ආධ්‍යාත්මික උද්දීපනය, ඒ වගේම
බෞද්ධික ශක්ති පරිසරයත් සහ නිවැරදිව සකස් කරගෙන මග දරුවෝ හැම දෙනාම මේ දැනුමෙනුත් සන්නද්ධ වෙලා ජීවිතේ ඉදිරියට යන්නට ඕනේ. ඒ නිසා තමයි මේ හැමදේම උගලන්ට අකුරක් නෑර හැමදේම උගලන්ට ජීවිතේ සකස් කරගන්න කියලා දෙන්නේ. මේ හැමදේම ජීවිතේට පන්දරයක් ලබාගෙන දරුවෝ ජීවිතේ ඉදිරියට යන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. අවශ්‍ය ඕනෑම සේවාවක් ලබා ගන්නට බාල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක ශ්‍රාරාජ්‍ය සිම්පල් ලයිෆ් FB පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න. ආශිර්වාද කුලදුම් වට්ටෝරුව ලබා ගන්න පුළුවන් අවසාන දවස හෙට, ඒ කියන්නේ මේ ජනවාරි මාසේ පළවෙනිදාට බලගැන්වීම සඳහා ඇලවුම් ලබා දෙන්නට පුළුවන් අවසාන දවස හෙට. ජනවාරි මාසයට වෙනම මම දරුවන්ට දවසක් දෙනවා ජනවාරි මාසය සඳහා බලගැන්වීම වලට ආශිර්වාද කුලදුම් වට්ටෝරුව ලබා ගන්නට. ඒක බොහෝ විට ජනවාරි මුල් සතියේ හෝ දෙවනි සතියේ මැද වගේ වෙයි. හැබැයි ඊට කලින් ජනවාරි පළවෙනිදාට බලකැන්වීම වලට මොකද මම දරුවන්ට වෙනමම ජනවාරි පළවෙනිදා සිදු කරන්නට ඕනේ ප්ලෑන් එක ලබා දෙනවා. ශක්ති ආකර්ෂණය සඳහා වෙනම අභ්‍යාසයන් ලබා දෙනවා සහ මුළු අවුරුද්දටම ඇනුවල් ප්ලෑන් එක වෙනම ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ඒක නිසා ජනවාරි පළවෙනිදා වෙනකොට ඔයගොල්ලන්ගේ මුළු ගෙදරම හොඳට සුද්ධ පවිත්‍ර කරලා, වත්ත පිටි හොඳට සුද්ධ පවිත්‍ර කරලා ලස්සනට සකස් කරගෙන තියාගන්නට ඕනේ. අපි පළවෙනිදා අලුත් බලාපොරොත්තුවක් එක්කලා ප්‍රබලව බලගැන්වීමක් සිදු කරමින් ජීවිතය අලුතින් පටන් ගමු. සෞභාග්‍යමත් ජීවිතයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට. ඒක නිසා අවශ්‍ය ඕනම දරුවෙකුට හෙට, ඒ කියන්නේ දෙසැම්බර් 18 වෙනිදා වෙනකන්, දෙසැම්බර් 18 හවස 6 වෙනකන් ආශිර්වාද කුලදුම් වට්ටෝරුව ඇනුම් කරලා ලබා ගන්න පුළුවන්. ඒ සියලුම ඇනුම් මම එවීම සිදු කරනවා දෙසැම්බර් 20 දරුවන්ට කුරිය මාර්ගයෙන් ලැබෙන්නට සලස්වනවා. ඒක මතක් කරන්නට ඕනේ. ඉතින් මේ ටික තමයි දරුවන්ට මතක් කරන්නට තියෙන්නේ. පේජ් එකට පණිවිඩයක් එවන්න. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා පේජ් එකේ ලින්ක් එක. රොබරෝසියා මලක් මනි මොටිවේෂනල් නවල් එක ගන්න. එතකොට ආශිර්වාද කොළදුම් වට්ටෝරුව ලබා ගන්නට, ඒ වගේම ආශිර්වාද පළිකු කට්ටලේ මැලික් සියල්ලම ලබා ගන්නට දරුවන් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එකට සම්බන්ධ වෙලා පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න. එතකොට ඒ සියලුම දේවල් පිළිබඳව වැඩි විස්තර ලබා ගන්නට පුළුවන්. අනිත් ඒ තමයි සෞභාග්‍ය රන්දුරට වැඩමුළු විතරයි දරුවන්ට මාත් එක්ක කතා කරන්න ලැබෙන්නේ. ආදර වැඩමුළුවට ඒ වගේම අලුත්ම දරුවන් වෙනුවෙන් ලබා දෙලා තියෙනවා රන් සල්ලි පාසල. ඒක විශේෂයෙන්ම රැකියාවල් කරන දරුවන් වෙනුවෙන් සකස් කරපු ආධ්‍යාත්මික පරිවර්තනයක් සිදු කරන්නටම සකස් කරපු පාඨමාලාවක්. මේකට මේක සංඝ අධ්‍යන පාඨමාලාවක්. ඒකෙන් දරුවන්ගේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය කරන මාර්ගය ලැබෙනවා. ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට ඕකිඩ් කෝස් එක ලබා දෙනවා. මොකද ගොඩාක් දරුවෝ ඕකිඩ් පිළිබඳව දැනුවත් භාවයේ හරිම අඩුයි. ඒක නිසා කාබනික ඕකිඩ් වගාව පිළිබඳව වෙනමම මම කෝස් එකක් හදලා තියෙනවා. අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඊට අමතරව ව්‍යවසායක බලාගාරයටත්, ඒ වගේම මෙහුම් පාඨමාලාවටත්, අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවටත් අවශ්‍ය දරුවන්ට ඕනෑම වෙලාවකදී සම්බන්ධ වෙන්න පුළුවන්. ලංකාවේ හිටියත් පිටරට හිටියත් තමන්ට පහසු විදියට තමන්ගේ නිදහස් වෙලාවට පුංචි දරුවොත් එක්කලා බොහොම පහසුවෙන් මේ සියලුම වැඩමුළු පාඨමාලා අධ්‍යයනය කරන්නට හැකියාව තියෙනවා. අනිත් සියලු සේවාවන් දරුවන්ට බොහොම පහසු විදියටයි සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මට දරුවන්ට මතක් කරන්නට තියෙන්නේ. විශ්වයේ ප්‍රබලතම ශක්තිය ආශිර්වාදයේ බලය මගේ දරුවෝ හැමදෙනාටම නිරන්තරයෙන්ම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.